අධ්‍යනාංශයේ කථිකාචාර්ය ආචාර්ය ඉසංක මල්සිරි මහතාට එතුමාගේ මාතෘකාව වන බෞද්ධ උරුම ස්ථානීය අනන්‍යතා විකෘතිකරණය කියන මාතෘකාව යටතේ දේශනය පවත්වන ලෙස කාලය විනාඩි 20යි මේ සර් දෙන්නේ විනාඩි 15කදී අපි උපවාද දැනුම් දීමක් කරනවා. බුද්ධ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයේ නමස්කාරය. රැස්ව සිටින සුදේ මතුනි, ශ්‍රී ලංකාව වසර 1256ක් මුළුල්ලේ සිංහල බෞද්ධ රාජ්‍යයක්. ඒ නිසාම අපේ රටේ ජන සම්ප්‍රදාය, ජන විඥානය සහ ද්‍රව්‍යාත්මක භූමියත් බෙහෙවින්ම සිංහල බෞද්ධ සංස්කෘතියට අයිති. දශක කිහිපයක් මුළුල්ලේ මේ ශ්‍රී ලාංකේය බෞද්ධ උරුම අනන්‍යතා විකෘතිකරණයට අදාළව සිදු කරමින් යන සහ සිදුවෙමින් යන විනාශය පිළිබඳව ඉතා කෙටි කාලයක් තුළ ගැඹුරු මාතෘකාවක් වුණත් ඉතා කෙටි කාලයක් තුළ ඔබව දැනුවත් කරන්නයි මගේ මේ සූදානම. උරුමයක් නිකම් බිහි වෙන්නේ නැහැ. උරුමයක් බිහි වෙන පදනමක් තියෙනවා, පසුබිමක් තියෙනවා. ශ්‍රී ලාංකේය බෞද්ධ උරුමය බිහි වෙලා තියෙන්නේ යම් ජාතියක් මුල් කරගෙන, ඒ වගේම යම් භූගෝලීය කලාපයක් මුල් කරගෙන, ඒ වගේම යම් සංස්කෘතියක් මුල් කරගෙන සහ විශේෂයෙන් බුදුදහම මුල් කරගත්ත චින්තනයක් පදනම් කරගෙන. මේ නිසා මෙන්න මේ සියල්ලේම එකතුව සමස්තය තමයි අපි මෙතන ශ්‍රී ලාංකේය බෞද්ධ උරුමය කියලා හඳුන්වන්නේ. එතකොට ඊට අමතරව එකට කාලයට සාපේක්ෂව ඇති වෙච්ච විවිධ ආභාසයන් සහ බලපෑම එකතු වෙලා තියෙනවා. දැන් මේ වර්තමානයේ බොහෝ යුරෝපීය ප්‍රඥප්ති මගිනුත් අපිට උගන්වනවා උරුමය හුදෙක් සමස්ත මානව වර්ගයාගේම අයිතියක් විදියට. අපි ඒකට විරුද්ධ නැහැ. ඕනෑම ජන කණ්ඩායමක් අපේ උරුමය ආරක්ෂා කරන්න, අධ්‍යයනය කරන්න, රැකගන්න එනවට අපි කිසි විරුද්ධත්වයක් නැහැ. නමුත් කුමන හෝ ප්‍රඥප්තියක කුමන හෝ වර්තකතනයක් පාවිච්චි කරලා යම් සංස්කෘතික කණ්ඩායමක උරුමයේ අනන්‍යතාව වැඩපත් කරනවට අපි උත්තර. කෙටියෙන් කියනවා නම් අපි අපේ සිංහල අපේ බෞද්ධ උරුමයෙන් බෞද්ධ කියන මේ අනන්‍යතාවය හෝ සිංහල බෞද්ධ කියන අනන්‍යතාවය ගලවනවට අපි විරුද්ධයි. අපිට එවැනි ජාත්‍යන්තර කොන්දේසින් සමග එකගැවීමට කිසිදු හැකියාවක් නැහැ. ඒකෙන් වෙන්නේ උරුමය අර ජාතිය, චින්තනය, භූගෝලීය, සංස්කෘති, ආගම කියන මෙන්න මේ හරපත්තින්ගෙන් වියුක්ත වෙලා උරුමය හුදකලා බවට පත් වෙනවා. ඒ නිසා එවැනි යෝජනා වලට අපිට එකඟ වෙන්න හැකියාවක් නැහැ. ශ්‍රී ලංකාවේ සිදු කරන උරුම විකෘතිකරණය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මම එහි පළමු කොටස සක්‍රීය විකෘතිකරණය ලෙස යෝජනා කරන්න කැමතියි. ඒ කිව්වේ ඍජු උරුම විනාශය, උරුම විකෘතිකරණය, සිතාමතා සැලසුම් සාගතව යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් සිදු කරන්නා වූ උරුම විකෘතිකරණය තමයි මම මෙතන සක්‍රීය විකෘතිකරණය කියලා කියන්නේ. උදාහරණයක් විදිහට කියනවා නම් මේ රාවණ වාහකයන් විසින්, රාවණ ප්‍රවාදයේ වාහකයන් විසින් සහ බුදුන් වහන්සේ ලංකාවේ පුදුනාය කියන ප්‍රවාදයේ වාහකයන් විසින් සිදු කරන උරුම විකෘති හඳුන්වන්න පුළුවන්. දෙවැන්න අක්‍රීය විකෘතිකරණය මේක හිතාමතා කරන දෙයක් නෙවෙයි. නමුත් යම් යම් දේශපාලනික කාරණා, ආයතනික කාරණා, නීතිය ක්‍රියාත්මක කිරීම වෙනවා කියා මේ ආදී වශයෙන් වන අතපසුවීම් හෝ නොසලකා හැරීම් නිසා සිදුවන විනාශය. ඒක මම අක්‍රීය විකෘතිකරණය කියලා හඳුන්වන්න කැමතියි. දැන් සක්‍රීය විකෘතිකරණයට ඉතා හොඳ උදාහරණයක් තමයි මේ වෙස්සගිරිය සම්බන්ධයෙන් ඇතුළත තියෙන තත්ත්වය. ඉසුරුමුණි විහාරය කියලා වර්තමානයේ හඳුන්න විහාරයට දකුණෙන් විශාල පුරාවිද්‍යා ක්ෂේත්‍රයක් තියෙනවා. මේක අපි වෙස්සගිරිය කියලා නම් කරලා තියෙනවා. නමුත් මේ රාවණ ප්‍රවාදයේ ගොඩනැගූ ඊනියා වාහකයින් මේ ස්ථානයේ නම මුල් කරගෙන ඒ තිබ්බ සියලුම සෙල්ලිපියයි අර්ථකථනය කරා රාවණාට සම්බන්ධ කරලා. ඇත්තටම එතන දුන්නේ මුලින් සෙල්ලිපිය තියෙන නම් ටික හොයා ගන්නවා, පස්සේ ඒකල සම්බන්ධ කරලා කතාවක් හදනවා. ඊට පස්සේ ඒ කතාව තමයි මුලින්ම සමාජයට දෙන්නේ. ඊට පස්සේ කියනවා මෙන්න මේ අය ඔප්පු කරන්න පුළුවන් සෙල්ලිපිය අපිට හම්බුලා තියෙනවා කියලා. මේක තමයි මේ අයගේ සැලසුම. එතකොට මේ ආකාරයෙන් මේගොල්ලෝ වෙස්සගිරිය වෛෂ්ණවණගේ වාසභූමි කලාපය වශයෙන් ප්‍රවාදයක් නිර්මාණය කළා. නමුත් මේ ක්ෂේත්‍රයෙන්ම මුණගැහුණු සෙල්ලිපු ලිඛිතා පැහැදිලිව පෙන්නුම් කරනවා මේ ක්ෂේත්‍රය වෙස්සගිරිය නෙවෙයි පැරණි ඉසිරමණ විහාරය කියලා. ඒ කියන්නේ නියම ඉසිරමණ විහාරය කියලා. දැන් එතකොට ස්ථාන නාමය මේ විදිහට අනාවරණය වෙනකොට අර ඊනියා ප්‍රවාදකරුවන්ගේ තර්කණයත් මුළුමනින්ම බිඳෙනවා. එතකොට මෙන්න මේක තමයි මේ සක්‍රීය විකෘතිකාරකයන් විසින් අනුගමනය කරන්නා වූ කතා දෙය. ඊළඟට දෙවනි කොටස මේ බුදුන් වහන්සේ ලංකාවේ පුදුනා කියන පිරිස. එතකොට මේක වර්තමානයේ විශාල පිරිසක් මේ ප්‍රවාදයට ගොදුරු වෙලා තියෙනවා. අවාසනාවට අපේ පූජ්‍ය පක්ෂය පවා ඇතැම් විට රජ මහා විහාරවල වාරකාර නායක ස්වාමීන් වහන්සේලා පවා මේක ගොදුරු බවට පත් වෙලා තියෙනවා.
එතකොට මෙතෙන්දි මේකලෝ ඉදිරිපත් කරන තර්කයේ බෙද හෙලන්න අපි ගැටුම් වලට නම් අවශ්‍ය නැහැ. බොහොම සුදුසේ මෙතෙන්දි කරන්න තියෙන්නේ. මම පෙන්නන්නම් කොහොමද මේ තර්කය බොහොම සරල විදිහට ඛණ්ඩනය කරන්න කියලා. දැන් උත්තර ඉන්දියාවේ රාජ නාමාවලිය ඉතා ප්‍රකටයි. එතකොට අපි දන්නවා බුදුන් වහන්සේට සමකාලීනව බිම්බිසාර රජතුමා ජීවත් වුණා. එතුමාගෙන් පස්සේ අජාසත්ත් උදායමන්ත්‍ර ආදී රාජ පරම්පරාවක් පාලනය කර ගියා. එයින් පස්සේ කාලාශෝක හා ඔහුගේ පුතුන් දහ දෙනා බලයටපත් වුණා. ඊට පස්සේ තමයි නවනන්දවරු බලයටපත් වුණේ. නවනන්දවරුන්ගේ අවසාන පාලකයා වූ ධනනන්ද ගෙන් පසුව කෞටිල්ල විසින් චන්ද්‍රගුප්තව බලයටපත් කළා. චන්ද්‍රගුප්තගේ පුත්‍රයා වෙන්නේ බිందుසාර, බිందుසාරගේ පුතා අශෝක. දැන් බුදුහාමුදුරුවෝ ලංකාවේ පුතුණා නම් බිම්බිසාර රජුව ඉන්න ඕනේ ලංකාවේ. එතකොට බිම්බිසාර රජුව ලංකාවේ නම් අජාසත්ත් ලංකාවේ වෙන්න ඕනේ. එහෙමනම් උදායිභද්‍රවාදී අනිත් පරම්පරාවත් ලංකාවේ වෙන්න ඕනේ. උදායිභද්‍ර ලංකාවේ නම් ඔවුන්ගෙන් පසු බලයටපත් වෙච්ච කාලාශෝක හා පුතුදා දෙනත් ලංකාවේ වෙන්න ඕනේ. ඒ සියලු දෙනා ලංකාවේ නම් නවනන්දවරු, නවනන්දවරුන්ගේ උපදේශකයා වෙච්ච කෞටිල්‍ය, ඔහුගේ ඔහු විසින් බලයටපත් කරපු චන්ද්‍රගුප්තත්, චන්ද්‍රගුප්තගේ පුතා වුණු බිందుසාරත් ලංකාවේ වෙන්න ඕනේ. බිందుසාර ලංකාවේ නම් අශෝක ඉන්දියාව වෙන්න හේතුවක් නැහැ. දැන් ඕකම අනිත් පැත්තට බලුවොත් එහෙම අශෝක ඉන්දියාවේ නම් ඔහුගේ පියා බිందుසාරත් ඉන්දියාවේ ඉන්න ඕනේ. ඊට පස්සේ ඔහුගේ පියා වුණු චන්ද්‍රගුප්තත්, ඔහුට පෙර පාලනය කරන ගිය නවනන්දවරු කාලාශෝක පරම්පරාවත් ඉන්දියාවේ ඉන්න ඕනේ. කාලාශෝකවරු ඉන්දියාවේ නම් උදායිභද්‍රවාදී පරම්පරාවත් ඉන්දියාවේ ඉන්න ඕනේ. ඒ පරම්පරාව ඉන්දියාවේ නම් බිම්බිසාරත් ඉන්දියාවේ ඉන්න ඕනේ. බිම්බිසාර ඉන්දියාවේ නම් බුදුහාමුදුරු ලංකාවේ විදියක් නැහැ. එතකොට මේක බොහෝ මේක අපිට මහා වාද කරන දෙයක් නෙවෙයි. මේක ඉතා සුළු තරකයකින් ඛණ්ඩනය කරන්න පුළුවන්. මෙන්න මේ අසංගත බව මුල් කරගත්ත ප්‍රවාද වලින් තමයි මේ දෙකොල්ලම මේ රාමායන කතාව ජනප්‍රිය කරන අය, ඊළඟට බුදුහාමුදුරුවෝ ලංකාවේ පුරා කියන කතාව ජනප්‍රිය කරන අය දෙකොල්ලම කටයුතු කරන්නේ. මේගොල්ලන්ට පදනම් වෙලා තියෙනවා මූලික කරුණු කීයක්. එකක් තමයි මේ මහා විහාර තේරී සම්ප්‍රදාය සම්බන්ධයෙන් විරෝධය. බරපතල විරෝධයක් මෙයාට තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේගොල්ලෝ මායා සංකල්පයක ඉන්නවා. අපිට පූර්ව ඓතිහාසික කාල සීමාවේ පරමාණුක බලය සහිත ලේසර් තාක්ෂණය සහිත මේ ස්වර්ණමය අධිරාජ්‍යයක් තිබුණාය කියලා. මේක ෆැන්ටසියක්. ඊට පස්සේ ඔවුන්ට තියෙනවා බොහෝ දේශපාලනික විරෝධයක් ආසන්න ඉන්දියා භූඛණ්ඩය පිළිබඳව. ඒක ඒ ප්‍රතිවිරෝධය මතුවලා එන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට එල්ල කරන්නා වූ විරෝධයක් විදියට. දැන් මේකම තියෙනවා ඇතැම් වෙලාවට මේ කුලය පිළිබඳ ප්‍රශ්න බලා. බොහෝ පිරිසක් කුල ප්‍රශ්න නිසා පීඩාවට පත්වලා ඉන්නවා. ඒගොල්ලෝ කල්පනා කරනවා අපි මේ කුලේ නිසා පීඩාවට පත්ලා ඉන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය නිසා කියලා. එතකොට මේ කුලේ නිසා වෙන පීඩාව ඒගොල්ලෝ පිට කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට එල්ල කරන විරෝධයක් කරා. ඉතින් මේවා අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ මේ දෙපිරිසම ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක දත්ත පදනම කිසිසේත් සලකා බලන්නේ නැහැ. ඒ වෙනුවට උන් ඒ දත්තව ප්‍රතික්ෂේප කරමින් හිතළු මතවාද, ඉතුළු ප්‍රවාද, අසංගත ප්‍රවාද නිර්මාණය කරමින් ඉන්නවා. දැන් අක්‍රීය විකෘතිකරණයක් ඊට දෙවෙනි නැහැ. අක්‍රීය විකෘතිකරණයේ නොයෙක් මොහුනුවරින් අපේ රටේ ක්‍රියාත්මක වීම පවතිනවා. ඒකේ එක ස්වරූපයක් තමයි මූලාශ්‍ර දත්ත නිසි පරිදි දැනගන්න නැතුව තමන් දන්න වාසේ කතා කිරීම. ඒක අශාස්ත්‍රීය මට්ටමෙන් සිද්ධ වෙනවා, ශාස්ත්‍රීයයි කියලා පෙන්නන මට්ටමෙන් සිද්ධ වෙනවා. දැන් මේ නාගදීප ප්‍රවාදයේ ඒක හොඳ උදාහරණයක්. මෑත කාලේ ඔබ YouTube පරිහරණය කළා නම් දන්නවා ඇති. මේ නාගදීපය කියලා කියන්නේ අපි කියන නාගදීපය නෙවෙයි, මහියංගනේ සමීපයේ තියෙන නාගදීපයක් කියලා මතවාදයක් ජනප්‍රිය කරමින් ඉන්නවා. එතකොට මේ මතවාදය ජනප්‍රිය කරන්නේ කුමන සාධක පදනම් කරලාද? මේ අඩුවන්නේ අටුවාවක් කියවල නැහැ. ඉතා පැහැදිලිව ජාතකත්ත කතාවේ වලාහස ජාතකයේ විස්තර කරනකොට කියනවා අත්තනේ වසනට්ටානේ බින්දනාවේ මනුස්සේ අලපත්‍යෝපන පරතෝ කල්යාණින් වරතෝ නාම නාගදීපංති එවං සමුද්ද තීරය යන විචරන්දේ කියලා. අර වලාහස ජාතකයේ හිටිය අර යක්ෂණී සක්මන් කරමින් හිටියා. කොහෙද සක්මන් කරමින් හිටියේ? සක්මන් කරමින් හිටියේ කල්යාණ ඕරතෝ නාම නාගදීපන්ති. කල්යාණේ ඉඳලා කැලණියේ ඉඳලා නාගදීපේ දක්වා වන සමුද්ද තීරේ. එතකොට මේ සමුද්ද තීරය කියන්නේ මොකද්ද? අපි දන්නවා කැලණියේ තියෙන ලංකාවේ බටහිර කලාපේ. බටහිර ඉඳලා උපුරු දක්වා වන වයඹදිග වෙරළ කලාපේ මේ කට්ටිය සක්මන් කරමින් හිටියා කියලා කියන්නේ. අපි කැලණියේ ඉඳලා මහියංගනේට ඉඩක් ගහුවොත් සක්මන් කරන්න කොහෙද මොහොත වෙරළක් තියෙන්නේ? ඉතින් මෙන්න මේ වගේ බොහොම මූලාශ්‍රකර දත්ත ගැන නිසි අවබෝධයක් නැතුව නමුත් Taman මේවා හොඳින් දන්නවා වගේ ඇතම් ප්‍රකට පුද්ගලයන් පවා සමාජ ජාලවල අදහස් පළ කරමින් ඉන්නවා. ඒ නිසා මේ ප්‍රතිරූප වලට යට වෙලා බොහෝ පිරිසක් මේවා ගොදුරු බවට පත් වෙනවා. දෙවෙනි එක තමයි ශික්ෂණයක් නොමැතිකම. අවාසනාවකට මේක දැන් පුරාවිද්‍යාඥයන්ටත් බෝ වෙනවා. අද ඉන්න මේ සැලකිය යුතු ප්‍රමාණය පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ඉන්න ශික්ෂණයක් කියන එක බොහොම අමාරුයි දැකගන්න.
දැන් මේ සෝමවතී කියලා පුරාවිද්‍යා ක්ෂේත්‍රයක් නැත්නම් බෞද්ධ ආරාමික ක්ෂේත්‍රයක් කාලයක් තිස්සේ අපේ මිනිසුන් අතර ආකර්ෂණයට ලක් වෙලා තියෙනවා. අපි කිසිම වෙලාවක කියන්නේ නැහැ මේ සෝමවතී තමයි නියම සෝමවතී කියලා. කාට හරි ගැටලුවක් තියෙනවා නම් පරිශීලනය කරලා ඒක ඉදක්වන්න පුළුවන්. නමුත් ඉතා මෑත කාලයක ත්‍රිකුණාමලයේ විල්ගම් විහාරයේ ආශිතව සිදු කරන පුරාවිද්‍යා කැණීම් සම්බන්ධයෙන් මේ රටේ ජනමාධ්‍ය පුරුල් ප්‍රචාරයක් ලබා දුන්නා. ජනමාධ්‍ය සමහර වෙලාවට කිසිවක් සොයා බලන්නේ නැතුව වගකීමකින් තොරව විවිධ පුද්ගලයන් කියන දේවල් ප්‍රචාරය කරනවා. ඇතැම් විට ජනප්‍රියත්ව නිසා වෙන්න පුළුවන්. ඒතර මේ ප්‍රචාරය කළා දල්දා දකුණු දල්දා වංශයේ වැඩ හිටින සෝමාවතී කියලා. කියන්නේ ඔය කියන සෝමාවතී නෙවෙයි විල්ගම් විහාරය කියන්නේ. නිගමනයක් විදිහට. ඒතර තවමත් පුරාවිද්‍යා කැණීම් අවසන් වෙලා නැතුව තවමත් කිසිම ප්‍රාමාණික දත්තයක් හම්බු වෙන්නේ නැතුව ඒ කොහොමද ඒ නිගමනයකට එන්නේ? ඇයි එහෙම නිගමනයකට එන්නේ? මොකක්ද මේ පුරාවිද්‍යාඥයන්ට මේතරක් තියෙන හදිස්සිය? මේ මතවාදය ඉදිරිපත් කරන්නේ. මේකෙන් මොකක්ද වෙන්නේ අවසාන වශයෙන් බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ විවිධ නිකාය සහ පාර්ශ්ව අතර අභ්‍යන්තර ගැටුම් නිර්මාණය වෙනවා. බෞද්ධ භින්න වෙනවා. ඒ නිසා පුරාවිද්‍යාඥයන් හොඳින් මතක තියාගන්න ඕනේ Tamante හිතන දේවල් කරන්න පුළුවන් කියන බලයක් ලැබිලා නැහැ. ඒ නිසා අපි හැමතිස්සෙම කතා කරන්න ඕනේ ප්‍රාමාණික සහ ගුණාත්මක දත්ත පදනමක් උඩ. එහෙම නැතුව අපි සමාජයෙන් ඉදිරිපත් කරන ඕනෑම අදහසකින් විකෘති අදහස් සමාජගත වෙන්න පුළුවන්. ඒක බරපතල වරදක් අපි අපේ විශ්වයට කරනවා. ඊළඟට පවතින දත්ත වලට ගරු කරන්නේ නැතිකම. මේක නිසා පුරාවිද්‍යා ක්ෂේත්‍ර විකෘතිකරණයට ලක් වෙනවා. දැන් මේ වෙස්සග්‍රී කියලා හඳුන්වන ක්ෂේත්‍රයට ඔබට දකින්න පුළුවන් ගල් කුහා 24ක් පමණ මේක දකින්න තියෙනවා. පූර්ව බ්‍රාහ්මී ලිපි විශාල ප්‍රමාණයක් තියෙනවා. ලංකාවේ හමුවන පැරණිම චිත්‍ර අතරේ මේ වෙස්සග්‍රී කියන ස්ථානයේ තියෙන චිත්‍රය දැක ගන්න පුළුවන්. ඉතා වටිනා පුරාවිද්‍යා ක්ෂේත්‍රයක්. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 10 වන සියවස වෙනකම්. ඊටත් වඩා එහාට යන ප්‍රාග්ඓතිහාසික දත්තත් ලැබලා තියෙනවා. නමුත් අද එතනට යන ඔබට දකින්න හම්බ වෙන්නේ මෙන්න මේ වගේ දැන්වීම් පුරුවක්. මේ කවුද මේව නිර්මාණය කළේ? පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. ඇයි මේව නිර්මාණය කරන්නේ? එතනට යන මිනිස්සුන්ට ඒ ස්ථානය ගැන දැනගන්න. එහෙනම් ඒ මොනවද මේ අන්තර්ගත කරන්න ඕනේ? ඒ ස්ථානය ගැන නිවැරදි දත්ත. දැන් මේක මොකක්ද කියන්නේ? මේක කියනවා මිහිඳු මහරහතන් වහන්සේගෙන් පැවිදි බව ලැබූ වෛශ්‍ය කුලයට 500ක් බිසුණු වහන්සේලා මෙහි වාසය කළ නිසා මෙම ස්ථානය වෙස්සග්‍රී නමින් හැඳින්වෙන්නේ. 1940 දශකයේ තමයි මහාචාර්ය පද්මවිතාන එපිග්‍රැෆියා සෙල්ලිකා ග්‍රන්ථයට ලිපියක් සම්පාදනය කරමින් මේ ස්ථානය වෙස්සග්‍රී නොව තරණ ඉසිරමණ විහාරය කියලා කිව්වේ. අදට දශක කීයක් ගියන් තියෙනවද? පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තවම සමත් කරලා නැහැ. අවුරුදු 60කට වඩා ඉක්ම ගිහිල්ලා මේ ස්ථාන නාමය නිවර්ති කරා. ඇයි බැරි? ප්‍රමාණවත් දත්ත තියෙනවා නම්, පිළිගත හැකි දත්ත තියෙනවා නම්, අභිලේඛන සාධක තියෙනවා නම් කාට බයද මේ ස්ථානවල අනන්‍යතාවය නැති කරන්න බැරි? මීට කලින් ජේතවනිසස අභිලේඛන නාමකරණය පටලැවිල තිබිච්ච අවස්ථාවක මහාචාර්ය පද්මවිතාන එක නිවර්ති කළා. එතුමා කිව්වා ඔබට යමක් නිවර්තිය කියන තරම් ප්‍රමාණවත් කරුණු තියෙනවා නම් බහුජන සාධුකාරය නොලැබේ කියන බේරින් එය නොකියා සිටිය යුතු නොවේ කියලා. අවසනාවට මම බොහොම පැහැදිලිව වෙනවා සතුටින් මෙතන ජනරාල්තුමා හිටියානම් මම බොහොම පැහැදිලිව කියනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බරපතල විදියට මේ වගකීම් පෙරාලා දෙනවා. ඊළඟට මේ සබුද්ධිමත් භාවයෙන් තොර දේශපාලකයන්ගේ මෙදහත් වීම නිසා බෞද්ධ උරුම වල ස්ථානීය නාමකරණයේ විකෘති වෙනවා. ඔබ මේ දකින්නේ ගුරුළුකොත සමීපයේ පිහිටා තිබෙන ප්‍රධානකර සංකීර්ණයක්. ඇත්තම මේකට යන මාර්ගයේ දෙපාර්තමේන්තුවෙන් සවි කරලා තියෙන නාම පූර්වකව නම් කරලා තියෙන්නේ ප්‍රධානකර විහාර නඩබුන් කියලා. නමුත් මේ ස්ථානයේ අර ඊනියා රාවණ වාහකයන් විසින් සීතාව හංගාති වූ ස්ථානය විදිහට නම් කරලා සීතා කොටුව කියලා සමාජගත කරනවා. දැන් ඒක ප්‍රශ්නයක් නෑ කියමු. ඒ අයට කුමන්ත්‍රණයක් තියෙනවනේ. එහෙම නැත්නම් ඒ අයට මෙදුනොත්කමක් තියෙනවනේ. ඒක ප්‍රශ්නයක් නෑ කියමුකෝ. එතකොට අපි දන්නවා මේ ප්‍රධානකර නඩබුන් අඩුම ගානේ ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු පූර්ව කාලේ නම් තිබ්බ. නමුත් මේ වගේ නිර්මාණ සමාජයට ක්‍රිස්තු වර්ෂ 7-9 වගේ සියවස් වලට අයිති වෙන්න පුළුවන්. දැන් මධ්‍යම පළාත් සභාව සංස්කෘත සංචාරක දෙපාර්තමේන්තුව සහ මිනිපේ ප්‍රාදේශීය සභාව එකතු වෙලා මේක කරලා තියෙන වැඩේ අපිට සමාන කරන්න පුළුවන්ද රාවණා වාහකයන්ගේ වැඩවලට? මේ අලුතෙන් මේ දෙකලා තියෙන නාම පුරු මේකේ පැහැදිලිව දන්නලා තියෙනවා සීතා කොටුව කියලා. කවුද බලය දුන්නේ? මෙතන දේශපාලකගේ නමකුත් තියෙනවා. එතකොට මේ අයට කවුද බලය දීලා තියෙන්නේ? කිසිම සාධකයක් නැති උදේ හිතළු මතවාද නාම පුරු වලට දාලා එතනට එන නරඹන්නන්ගේ ජනමනස විකෘති කරලා විකෘති ප්‍රවාදය සමාජගත කරලා. එතකොට මේ වගේ ක්‍රියා සිද්ධ වෙනකොට දෙපාර්තමේන්තුව කොහෙද ඉන්නේ? දෙපාර්තමේන්තුවට හැකියාවක් නැද්ද? තමන් යට තියෙන, තමන්ගේ අයිතියට තියෙන
ස්ථානවල නිර්වත භාවය පිළිබඳ මනහත් වේ. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මෙවැනි දේවල් ගන්නොත් අපේ පුරාවිද්‍යා ක්ෂේත්‍ර විකෘති වෙනවා. ඊළඟට මේ උදෙක් ආර්ථිකය ගැන පමණක් හිතන රාජ්‍ය ව්‍යාපෘති මේවට වග ගන්න ඕනේ. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපෘති. දැන් ආණ්ඩුවල පහුගිය ආණ්ඩුවෙත් එහෙමයි මම හිතන්නේ මේ ආණ්ඩුවෙත් එහෙමයි ඇති. ලොකු ඕනකමක් තියෙනවා මේ ඉන්දියානුවන් ලංකාවට ගෙන ගන්න. පුළුවන් තරම්. ඉතින් ඒ සඳහා ඒගොල්ලෝ අපේ සම්ප්‍රදාය කුරුමේ තේරිය බෞද්ධ සංස්කෘතිය තමයි උගසලා තියන්නේ. තියලා ලංකාව පුරා රාම ක්ෂේත්‍ර අධිකරමින් යනවා. රාමයන සම්බන්ධ නොයෙක් ක්ෂේත්‍ර අධිකරමින් ඒගොල්ලෝ ඉන්දියානුවන් මෙරට ගෙනවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. මේක ඔබ අන්තර්ජාලය පරීක්ෂා කළොත් තේරෙයි 50කට අධික 50කට අධික සංඛ්‍යාවක් තියෙනවා රාම ක්ෂේත්‍ර. මේ තියෙන ඒ වගේ ඒවා ප්‍රවර්ධනය කරන දැන්වීම් සීග්‍රිය රාවණාගේ රාජධානී වශයෙන් නම් ගන්න බලන්න ඒ ව්‍යාප්තිය. මේගොල්ලෝ මුල් කාලේ හිටියේ බොහොම කුංචි කලාපයක එන්න එන්න මේගොල්ලෝ ලංකාව පුරාම තමන්ගේ ක්ෂේත්‍ර පිටුවාගෙන යනවා. ඒපල දැන් යාපනය මන්නාරම් පැත්තේ සියල්ල ආක්‍රමණය කළා. මේ ඔක්කොම රාමයන සම්බන්ධ ක්ෂේත්‍ර. වාසනාවකට ලංකාවේ නැගෙනහිර කලාපයේ තීර උත්තරක් ඉතුරුලා තියෙනවා. එහෙම වුණේ දඹදෙණි කාලෙන් පස්සේ ලංකාවට සංක්‍රමණය වෙච්ච දකුණු ඉන්දියාවෙන් විසින් තමයි මේ රාමයන ප්‍රවාදී ජනප්‍රිය වෙන්නේ. ඒගොල්ලෝ ලංකාව පුරා ව්‍යාප්ත වෙච්ච බොහෝ කලාප ප්‍රතිතියම් ගත කරොත් හරියටම ඔය නැගෙනහිර තීරුව ඇරෙන්න ඉතුරු හැම පැත්තක්ම ආවරණය වෙනවා. ඒ කියන්නේ මේ අය විසින් තමයි මේ රාමයන ප්‍රවාදී ලංකාව තුර ජනප්‍රිය කරලා තියෙන්නේ. ඊළඟ එක අපේ ස්වාමීන් වහන්සේලාට සමහර ස්වාමීන් වහන්සේලාට ප්‍රශ්නයක් තියෙනවා. උන්වහන්සේලාට පාරම්පරය පිළිබඳව අමායනයකින් ඉන්නවා. මම මේක කියන්නේ අගෞරවක් වෙනස නෙවෙයි. සමහර පුරාවිද්‍යා ක්ෂේත්‍ර වලට වැරදි අර්ථකථන එකතුලා තියෙනවා. උන්වහන්සේලා ඒවා දැන් පිළිගන්න තියෙනවා. උදාහරණයක් විදිහට කියනවා නම් තිස්සමාරාමය 1960 දශකයේදී අභිලේඛනයක් හම්බුණා කිරින්දේ ඒකේ පැහැදිලිව කියනවා තිස්සමාරාම චෛත්‍ය හැදුවේ මෙයාක ගොළුම් දසපුල් යටිවම් දලදා වසා කියලා. අපේ ගෞතම දසබලධාරීන් වහන්සේගේ යටිවම් දලදා තැන්පත් කළා කියලා. එතකොට දැන් වර්තමානයේ යටාල කියලා හඳුන්වන ස්තූපයේ සමීපයෙන් අභිලේඛනයක් හම්බුණා. ඒ අභිලේඛනයේ තියෙන දලදා දාගබඩ කරපු චත්‍ර පූජාවක් පිළිබඳ. ඒ නම තියෙන අභිලේඛන දෙකක් හම්බුලා තියෙනවා. යටාල කියන ස්තූපය. එතකොට දලදා දාගබ වෙන්නේ දලදා වහන්සේ නමක් තැන්පත් කළ දාගබඩයි. එතකොට දලදා වහන්සේ නමක් තැන්පත් කළේ තිස්සමාරාම චෛත්‍යය කියලා අර අභිලේඛනයේ පැහැදිලිව තියෙනවා. ඒ වගේම මේ යටාල කරපු කැණීම් වලින් ක්‍රිස්තු පූර්ව කාලේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 9-10 සියවස් වලට අයිති පුරාවිද්‍යා සාධක පැහැදිලිව හම්බුලා තියෙනවා. මේ කිසිම සාධකයක් ඔය කියන තිස්සමාරාම චෛත්‍යයෙන් හම්බුලා නැහැ. නමුත් අදට අපිට හැකියාවක් නැහැ ලැබිලා නැහැ තිස්සමාරාම චෛත්‍ය කියලා කියන්නේ වර්තමාන තිස්සමාරාමය නෙවෙයි යටාල ස්තූපය කියලා කියන මතවාදය සමාජගත කරන්න. හේතුව තමයි කාලයක් පුරා අර ස්තූපය ආශ්‍රිතව ගොඩනැගුණු සමාජ දේශපාලන බලය. ඉතින් මේ වගේ තත්ත්ව නිසා පුරාවිද්‍යා ස්ථානවල අනන්‍යතාව විකෘති වෙනවා. දැන් මගේ අවසාන කොටස මේ විකෘතිකරණයෙන් ඇතිවන ගැටලු මොනවද? කෙනෙක් අහන්න පුළුවන් ඉතින් එහෙම වුණාට මොකද කියලා. ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. ඇයි? පුරාවිද්‍යා උරුම ක්ෂේත්‍රයක ස්ථානීය නිර්වදිතාව වැරදුනොත් එහෙම ඒ ක්ෂේත්‍රයේ තියෙන පුරාවස්තු වලට අපි දෙන අර්ථකථනයත් වර්ධිනවා. මොකද ඒ අර්ථකථනය අර ස්ථානීය නාමයට සාපේක්ෂවයි අපි දෙන්නේ. ඒ නිසා ඒ පුරාවස්තු වල අර්ථකථනය විකෘති වෙනවා. සමාජයට අපි සාවාද දැනුමක් සංවේදනය කරනවා. ඒ වගේම මිනිසුන්ගෙන් මේ ක්ෂේත්‍රයට ලැබෙන්න ඕන නිසි ගෞරවය ලැබෙන්නේ නැහැ. දැන් ඔබ දන්නවා රෝන් ලෙස ඉස්සරහා තියෙනවා දුටුක මුනජුණගේ කියන පිළිමයක්. මේ පිළිමේ 1000ක් අන්න ෆොටෝ වල දැක්කොත් එහෙම ওই පිළිමේ තියෙන උතන නෙමෙයි. අර බුදුරුන් චූදනාගේ පිළිමත් එක්ක සමාන්තරව තියෙනවා. ඇත්තම මේක සංරක්ෂණය කරපොය මේක මෙතනින් අයින් කරලා අර කැඩිච්ච අත් දෙකත් වැඳගෙන ඉන්නවා වගේ හදලා දුටුක මුනජුවා කියලා නමකුත් දාලා අර ඉස්සරහ තැන්පත් කරනවා. ඉතින් අපි කියන්නේ එතන දිරුන් දිනවා ප්‍රතිඥා දෙනවා. එනි ලැබෙන්න ඕනේ නිසි ගෞරවය ලැබෙන්නේ නැහැ. ඇයි? අනන්‍යතාව වර්ධවගත්තා. ඒ නිසා අපි උරුම ස්ථානවල අනන්‍යතාව විකෘතිකරණය පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. අවසාන වශයෙන් මේ නිසා සංස්කෘතික කණ්ඩායම් අතර ගැටුම් ඇති වෙනවා. එකම සංස්කෘතික කණ්ඩායම ඇතුලේ පවා දැඩි මතභේද ගැටුම් ඇති වෙනවා. අවසානවකට ඒවා යන්නේ ශාස්ත්‍රීය සාකච්ඡා විදිහට නෙවෙයි ගැටුම් විදිහට. එහෙම නැත්නම් ද්වේෂ සහගත ප්‍රකාශන විදිහට. ඉතින් ඒක ඉත අහිතකරයි අපේ සංස්කෘතියට. මේ නිසා මම ඔබෙන් අහන්නේ එක දෙයක්. මේ සියල්ල බල බල අපි ඔහෙ ඉන්නවද සමාජයක් විදියට? එහෙම නැත්නම් අපි එකතුලා මේක පරිස්සම් කරගන්න උත්සාහ කරනවා. ඒ පිළිබඳ තීරණය ඔබ සියලු දෙනාම සතුයි. ඔබ සියලු දෙනාම පුරාවිද්‍යාව නොකරනවා වෙන පුළුවන්. නමුත් ඒ සියල්ල ඔබ සියලු දෙනාගේම උරුමය. ඒ නිසා අවසාන වශයෙන් මේ උරුම ස්ථානීය විකෘතිකරණ කණ්ඩායම් පිළිබඳ අවබෝධයෙන් ඉන්න ඕනේ. ඒ අයගේ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් වෙන්න ඕනේ. උදෙක් මේවා පුනරුච්චාරණය කරමින් යන්නේ නැතුව වගකීම් සහගතව මේවා සමාජගත කරන්න ශාස්ත්‍රීය සාකච්ඡාවක් ඇති කරන්න මුල් වෙන්න ඕනේ. ඒ සඳහා
ජනමාධ්‍ය අමාත්‍යාංශ තියෙනවා, සංස්කෘතික අමාත්‍යාංශ තියෙනවා, බුද්ධ ශාසන අමාත්‍යාංශය කියලා එකක් තියෙනවා, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයක් තිබුණා, ඊට පස්සේ ඔයගේ විවිධ අමාත්‍යාංශ. ඉතින් මේවා ඉන්න නිලධාරීන් වහම මැදහත් වෙලා ප්‍රාමාණික විද්වතුන් කැඳවලා මේවා පිළිබඳ සාකච්ඡා කරලා නිවැරදි තොරතුරු සමාජගත කිරීම සඳහා වන ව්‍යාපෘතිය වහම ආරම්භ කළ යුතු තිබෙනවා. කාල වේලාව අවසන් වන නිසා මම මින් එහාට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අක්‍රීය විකෘතිකරණයේ ස්වරූප කිහිපයක් පමණයි. මේට වඩා බොහෝ ස්වරූප තියෙනවා. අපිට පුළුවන් අවස්ථාවේ සාකච්ඡා වාරයේදී ඒවා සාකච්ඡා කරන්න. ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි.